ලුකානිකොස් කියන සමහරට ඔබ අසා ඇති. අසා නැති වෙන්නටත් පුළුවන්. ලුකානිකොස් කියන සුනකෙක්. ලුකානිකොස් ගැන අහන්න ලැබෙන්නේ ග්‍රීසියෙන්. ඒ කතාව මෙහෙම පටන් ගත්තේ නැත්නම් කියන්න යන දේ හරියටම තේරුම් ගන්න අමාරුයි. ග්‍රීක රජයේ දරදඬු ආර්ථික ප්‍රතිපත්ති දරා ගන්නට බැරි වුණු එරට ජනතාව 2010 වසරේදී රජයට විරුද්ධව උද්ඝෝෂණ පවත්වන්නට පටන් ගත්තා. මේ උද්ඝෝෂණ කරුවන් අතර නිතර සුනකයෙක්ද දකින්නට ලැබුණා. වැඩි දවසක් යන කලින් ජාත්‍යන්තර මාධ්‍ය උද්ඝෝෂණ වගේම මේ සුනකයා ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ තමයි ලුකානිකොස්. මේ තමයි ලුකානිකොස්ගේ කතාව. ලුකානිකොස් කියන්නේ වංශවත් කියා කවුරුත් කියන කිසිම වර්ගයකට අයත් සුනකයෙක් නෙවෙයි. අපි කියන විදියට නම් දඩාවත යන බල්ලෙක්. උපතේ සිටම මධ්‍යම ඇතන්ස් නගරයේ වීදි අතර අයාලේ ඇවිදිමින් සිටි මේ සුනකයාට අරගල කරුවන් මුලින්ම තැබුවේ නිකිෆොරොස් කියන නමයි. ජයග්‍රහණය රැගෙන එන්නා යන්න එහි තේරුම වුණා. තවත් පිරිසක් කැනලොස් නමින් හඳුන්වන්නට පටන් ගත්තා. නමුත් වඩාත් ප්‍රචලිත වූයේ මේ මුලින්ම සඳහන් කළ ලුකානිකොස් කියන නමයි. සොසේජස් කරලා යන්න එහි අරුත වූ නිසා සොසේජස් බල්ලා කියාද සමහරු කියන්නට පටන් ගත්තා. බොහෝ මාධ්‍යවල ලුකානිකොස් පිළිබඳව සඳහන්ව තිබුණේ වැලිපාට බල්ලා විදියටයි. ඇතන්ස් නුවර පැවති මහජන උද්ඝෝෂණ අතරතුර මිනිසුන් සමග පෙරමුණේ සිටි ලුකානිකොස් ජාත්‍යන්තර මාධ්‍යයේ නිතර වාර්තා වුණු චරිතයක් වුණා. පොලිසිය විසින් උද්ඝෝෂකයන් වෙත එල්ල කළ දරුණු ප්‍රහාරවලදී පවා මිනිසුන් අත්හැර නොයමින් මහත් ධෛර්යයෙන් යුක්තව සටන් කරන ලුකානිකොස්ගේ රුව ලෝකයාට දැක ගන්නට ලැබුණා. සිය උද්ඝෝෂක සංගයන්ගේ සැබෑ සතුරාවන පොලිසිය පැහැදිලිව හඳුනාගෙන ඔවුන්ට බුරමින් තර්ජනාත්මක විරෝධය පාන්නට ලුකානිකොස් කිසිදු විටක පසුබට වූයේ නැහැ. උද්ඝෝෂකයන්ද සිය සුනක සගයා පිළිබඳ නිරන්තරයෙන්ම සැලකිලිමත් වුණා. BBC, CNN, අල් ජසීරා සහ තවත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍යවල මාතෘකාවක් වුණේ ලුකානිකොස්. ජාත්‍යන්තර ටයිම් සංගරාව 2011 වසරේ ලොව ප්‍රබලතම පුද්ගලයන් 100 දෙනා අතරට ලුකානිකොස්වද තෝරා ගත්තා. ලුකානිකොස් ගැන තිබුණු අවධානය කොයිතරම්ද කියලා හිතාගන්න ඒක විතරක් වුණත් සෑහෙනවා. උද්ඝෝෂණ අතුරුතුරේ පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් බෝම්බ සිය මුවින් රැගෙන වෙනත් තැනකට ගෙන ගොස් දමන්නට ලුකානිකොස්ට පුදුම දක්ෂකමක් තිබුණා. මේ නිසා ඌ කඳුළු ගෑස් හා වෙනත් විෂවායුවලට නිතරම නිරාවරණය වුණා. ඇතැම් උද්ඝෝෂණ අවස්ථාවලදී ලුකානිකොස්ගේ දෑස් ජලයෙන් පුඟවා සෝදා දමන්නටද උද්ඝෝෂකයන් කටයුතු කළා. කාලයක් තිස්සේ මෙසේ කඳුළු ගෑස්වලට නිරාවරණය වීම හා පොලිසියෙන් එල්ල වූ දරුණු පාපහරවල් නිසා ලුකානිකොස් නිතර අසනීප වන්නට පටන් ගත්තා. ලුකානිකොස්ගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා ඌට වැඩි කාලයක් මිනිසුන් අතර රැඳී සිටින්නට වරම් ලැබුණේ නැහැ. සිය අවසන් සමයේ තමව රැක බලාගත් ස්වාමයාගේ උකුලෙහිම 2014 ඔක්තෝබර 9 වෙනිදා ලුකානිකොස් අවසන් සුස්ම හෙළූ බව ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය වුණා. ඒ වන විට ලුකානිකොස්ට අවුරුදු 10යි. මේ පුවතින් ඉමහා සංවේගයට පත් ලුකානිකොස්ට ආදරය කර දහස් ගණනක් දෙන සමාජ ජාල වෙබ්බඩවිය ඔස්සේ සිය සෝකය ලියා තැබුවා. ලුකානිකොස් වීර සුනකයාගේ සිරුර ග්‍රීසියේ ඇතන්ස් නගරයේ කඳු ගැටයක් මත ගසක් සෙවනේ මීදන් කරනු ලැබුවා. ලුකානිකොස් උද්ඝෝෂණය කළේ තමාට කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ වසර දහස් ගණනක් තිස්සේ මිනිසා හා සුනකයා අතර පවතින ශුද්ධ වූ මිත්‍රත්වය නිසාමයි. මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තම දිවියද කැප කළ ලුකානිකොස් පිළිබඳ මතකය මිනිස් හදවත් තුළ සදානුස්මරණීය වනු නිසැකයි.